මේ රටේ ජනතාව පුලපුලා බලාගෙන හිටියා. ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීම හා ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කරයි කියලා. නමුත් ඒක එසේ සිදුනේ නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු මණ්ඩලය ව්‍යවස්ථානුකූලව එයට අයිතියක් තියෙනවා තවදුරටත් එය ප්‍රමාද කරන්න. ඒක ගැන අපි අභියෝග කරන්නේ නැහැ. නමුත් මේ රටේ ජනතාව පුලපුලා බලාගෙන ඉන්නේ කවදද ජනාධිපති ඡන්දය තියන්නේ, කවදද නාම යෝජනා ගන්න කියන කාරණය. ඒ මොකද අපි දන්නවා පෞගිය අවුරුදු දෙක මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව ඇමති මණ්ඩලය ඉල්ලාසුනා ගෝඨාභය ජනාධිපති ධූරය දාලා පලා ගියා. ඒ යෑමත් එක්ක මේ රටේ ජනතාව තුළ ගැඹුරු මතයක් තහවුරු වුණා. ඒ තමයි මේ 225 එපා, අලුත් පාර්ලිමේන්තුවක් පත් කරන්න ඉඩ දෙන්න, අලුත් ජනාධිපතිවරයෙක් පත් කරන්න ඉඩ දෙන්න. නමුත් ඒක උනේ නැහැ. ඒතොර ඒක ව්‍යවස්ථානුකූලව තිබෙන අයිතිය අනුව දැන් ඒකේ අවසානයට, ජනාධිපති ධූරයේ අවසාන කාලයට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකේ තියෙන කාරණය තමයි ඒ කාලය තුල විහැක්කේ කුමක්ද? දැන් මැතිවරණ කොමිසම කියනවා මේ මාසේ අන්තිම දක්වා ඒ අය කාලය ගන්නවා කියලා. මේක ටිකක් නොනගත කාලයක් වගේනේ. නොනගත කාලයේ මොනවද වෙන්නේ කියන ප්‍රශ්නය මිනිස්සුන්ට බරපතලව මතුවෙනවා. ඉතින් ඒ නිසා මේ රටේ ජනතාවට විශ්වාසය ඇති වෙන පරිදි මේ තවදුරටත් ප්‍රමාද නොකර නාම යෝජනා දිනය හා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් හැටියට අපි සලකනවා. දැන් මේකෙත් එක්ක තියෙන අනිත් කාරණය තමයි මේ සති දෙකක විතර කාලය විරාමය තුල මොනවද වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා කැබිනට් මණ්ඩලය, අවලංගු කැබිනට් මණ්ඩලයක් මේ රටේ තියෙන්නේ. නූතේ කැබිනට් මණ්ඩලය 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා කෙටුම් පතක් කැබිනට් මණ්ඩලය අනුමත කරා. දැන් ඒක කවදා පාර්ලිමේන්තුවට යනවද අපි දන්නේ නැහැ. ඒක සමුදෙන්නත් පුළුවන්, තව කල්යන්නත් පුළුවන්, අපි දන්නේ නැහැ. නමුත් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම වෙනුවෙන් මේ ආණ්ඩුවට තියෙන අයිතිය කුමක්ද? මේ අවසානේ මොහොත වෙනකන් ඉඳලා මේ වෙලාවේ තියෙන තදියම ගැන ජනතාවට විශාල කුකුසක් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ මං කියන නොනගත කාලය කියලා වගේ මේ ඉදිරි දවස් 10 15 ඇතුලේ කුමන ආකාරයේ කුමන්ත්‍රණ ක්‍රියාවලියක් සිදුවේ හැකිද කියලා. මොකද අපි කියමු පාර්ලිමේන්තුවට මේක දානවා 22 වැනි සංශෝධනය. දාලා පාර්ලිමේන්තුව අනුමත කරන 3/2 බලයක් රනිල්ට අවශ්‍යයි. නුත් 3/2 බලයක් නැහැ. නමුත් අපි දන්නවා මේ පාර්ලිමේන්තුව විශාල ලක්ෂ කෝටි ගණන් වලට අලෙවි වෙන පාර්ලිමේන්තුවක්. තමුන්නාසලාට මේක මතක් කරනවා නම් මතක ඇති, උදේ ආප්ප කාලා 2015 මෛත්‍රීපාල හවස මේ එක්සත් ජාතික පක්ෂත් එක්ක තුල මේ අපේක්ෂකයා වුණා. ඒ රෑම UNP හිටපු ලේකම් තිස්සත්ත නායක ගිහිල්ලා මහින්ද රාජපක්ෂගේ පක්ෂයට බැඳුනා ගිහිල්ලා. ඉතින් එක රැයකින් පක්ෂ දෙකේ ප්‍රධාන, මේ රටේ ප්‍රධානයි කියන පක්ෂ දෙකේ ලේකම්වරු දෙන්න පිල්මාරු කරා. ඉතින් එවැනි ඉතිහාසයක් මේ රටේ තියෙන. ඉතින් ඒ නිසා ඔය මේ රනිල් වික්‍රමසිංහට 3/2 ඡන්දයක් වෙනුවෙන් මන්ත්‍රීවරු 20ක් 22ක් බිලිබා ගන්නවා කියන එක අපිට බැහැර කරන්න බෑ. ඒතර එහෙම වුණොත් මේ රටේ අති විශාල ජන නැගිටීමක් ඇති වෙනවා. ඒ මොකද ජනතාව බලාගෙන ඉන්නවා අලුත් ජනාධිපතිවරයෙක් පත් කරගන්න. නිත්‍යානුකූලව ජනතාවගේ වරමානුව. එතකොට මේ රටේ අති විශාල ජන නැගිටීමක් ඇති වෙනවා. ඒක කොහෙන් කෙලවරේවිද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහට සෙල්ලම් කරන්න හදන්න එපා.
එයා දන්නවා එයාට ඡන්දෙ තියලා දිනන්න බැරි බව. ඒ නිසා එයා මුට්ටියක් නෙමෙයි මුට්ටි ගණනාවක් දැම්මා. රංගේ බණ්ඩාර මුට්ටිය දැම්මා. නීතිය කියන්නේ ලේන වගේ මුට්ටිය දැම්මා. ඊට පස්සේ තව මුට්ටියක් දැම්මා. අධිකරණය මේ හැම මුට්ටි දැමීමේදීම ඍජු ස්ථාවරයක් ගත්තා. එතන අධිකරණයට අපි ගරු කරන්නට ඕනේ. අපේ ගෞරව හිමි වෙන්න ඕනේ. අධිකරණ ඉතාම පැහැදිලි තීන්දුවක් ගත්තා. ජනාධිපතිගේ දූර කාලය අවසන් වෙනවා කියන එක මේ ඔක්තෝබරේ. එතකොට ඒ නිසා අධිකරණයත් එක්ක ලොකු විරසකයකට ගමන් කරලා තියෙනවා මේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා තමයි ඒ වගේම අනිත් පැත්තෙන් අපි දකිනවා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ වගේ ආණ්ඩුවේ මැති ඇමතිවරු අධිකරණයට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට යට වෙලා අධිකරණයට තඩි බානවා. අධිකරණයට නොසෑහෙන්න අපහාස කරනවා. අධිකරණයේ බලය අභියෝගයට ලක් කරනවා. මේ තත්ත්වය තුළ තමයි මේ රටේ අධිකරණයේ ප්‍රධානියා වන අග්‍රමිනිශ්චකාර ජයන්ත ජයසූරිය මහත්මයා මේ ගිය මාසේ, ඒ කියන්නේ ජූනි මාසේ 26 වෙනිදා පාර්ලිමේන්තුවේ කථානායකට ලිපියක් ලියනවා. මේක ඓතිහාසික ලිපියක්. මේක මේ ලිපියේ මුළු එකම කියවන්න වෙලාවක් නැති නිසා මේ ලිපියේ තියෙනවා ඉතා වැදගත් වගන්ති දෙකක්. පාර්ලිමේන්තුව විසින් ඍජුවම අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවේ සහ ඒ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහාර හා බලතල සම්බන්ධයෙන් පමණක් කටයුතු කිරීමට සීමා කර ඇත. පාර්ලිමේන්තුවේ සීමාවන් අනෙක් සියලුම කාරණා පිළිබඳව මහජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරවීම හා ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද වෙනත් යම් නීතියක් ඇතිකොට පිටුන ලද අධිකරණ විනිශ්චය අධිකාරී සහ ආයතනවල සහමුලින්ම පවරා ඇත. එතකොට අග්‍ර විනිශ්චකාරතුමා පැහැදිලිව පාර්ලිමේන්තුව හා අධිකරණය අතර මේ නිර්මාණය කරන්න හදන ගැටුම ගැන ඉතාම පැහැදිලි නිර්වචනයක් කරලා තියෙනවා. සිංහල ඉංග්‍රීසි හෝ දෙමළ භාෂා දන්න ඕන කෙනෙකුට දැනගන්න පුළුවන් විදිහට ඉතා පැහැදිලි නිර්වචනයක් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒකේ තවදුරටත් අවසාන වශයෙන් කියනවා මෙහෙම. ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නා වූ අධිකරණයේද කටයුතු ව්‍යවස්ථානුකූලව නිසිස කරගෙන යාමට නිසි ඉඩ ප්‍රස්තාවන සලසා දීම සෑම අංශයකම වගකීම වන අතරම එකී ආයතනයන්හි කටයුතු කෙරෙහි එකිනෙකා දක්වන්නා වූ නිසි ගෞරවකින් යුක්තව සංගමයෙන් සිදු කිරීම පොදු මහජනතාවගේ සුභසිද්ධිය මෙන්ම නීතියේ ආධිපත්‍ය සුරකීම සඳහා අත්‍යවශ්‍යාංගයක් බව මතක් කර සිටිමි. දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට මං කියන්නේ, මගේ භාෂාවෙන් කියනවා නම් මේ රටේ අග්‍රමිනිශ්චකාරතුමා හොඳ කණේ පාරක් තමයි ගහලා තියෙන්නේ. කථානායකවරයාට දන්නනවා ඔය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට එකත් වෙලා ඇමතිවරු කරන සෙල්ලම් නෙමෙයි, මෙන්න නීතියේ ව්‍යවස්ථානුකූල නීතිය පාර්ලිමේන්තු හා අධිකරණය අතර තියෙන බලතුලනය කෙසේද පවත්වාගෙන යන්නේ කියන. දැන් මේක කිව්වට පස්සේ, මේ ලිපි එව්වට පස්සේ මේක අනිවාර්යෙන් රනිල්ට දෙනවනේ පිටපතක්, මේ කථානායක. එතකොට දුන්නට පස්සේ රනිල්ට මල පැන්නා. රනිල්ට මල පැන්නා. මල පැනලා එයා මොනවද ඒ පාර කරන්නේ? එයා යනවා බදුල්ලේ. බදුල්ලේ ගිහිල්ලා මෙහෙම කියනවා, පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අතනොගැස යුතුයි. පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැස යුතුයි. මේ ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්, එයා ජනාධිපති අමතරව. දැන් එයා ජනාධිපති ධූරය හොබවන ගමන් මේ රටේ ජනතාවට දෙන පණිවිඩය කුමක්ද? මේ අධිකරණයට නීතිය ගැන සීමාවන් තියුනයි කියන එකයි එයා කියන්නේ. එතකොට බරපතල සැකයක් මේ රටේ ජනතාව තුළ රනිල් වික්‍රමසිංහ මතු කරනවා. නීතියේ ආධිපත්‍ය කොහොමද රැකෙන්නේ කියන කාරණේ. ඉතින් මෙවැනි තත්ත්වයක් මේ විදිහට මතු වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වෙලා තියෙනවා තමන්ට හීල වෙච්ච, තමන් කියන ආකාරයට නටන රූකඩ අධිකරණයක්.
රූකද ශේෂ්ඨාධිකරණයක් නො ශේෂ්ඨාධිකරණ මවිසලකි වගේ පහුගේ මාස හතර පාහය තුළ ඉතාම් බරපතල ස්වාධීන තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නීතියේ ආධිපත්වය කෙලින් පිහිටවල තීන්දු දීලා තියෙනවා. ඒක ඩයන ගමගේක වෙන්න පුළුවන්, ඒක හිරුණිකා ගැන වෙන්න පුළුවන්. හැම එක ඉදිම මං කියන අධිකරණය තමන්ගේ ස්වාධීනත්වය